ලෝක බියුණු දක්ෂතුන් පන්දයවන්න කවදකින් ප්‍රශ්නයට අපට නිවැරදි උත්තරයක් තාර්කිකෝ දෙනවා නම් අපේ පන්දයවන්න ලබාගත් කඩළු ප්‍රමාණය සලකලා බලන්න පුළුවන්. එම්බැලුවොත් එක් දිනවගේම ටෙස්ට් තරඟවලත් බැලුවත් මුරලි තමයි පන්දයවන්න අතර එකට ඉන්නේ. මුරලිගේ කාලේ මුරලි හැමෝගේ අසිරතාවයට පත් නොවුන් ප්‍රතිකරුවෙක් නැති තරම්. හැබැයි මුරලි මොනතරම් දක්ෂ පන්දයවන්නෙක් වුණත් මුරලිට අභියෝග කරපු ප්‍රතිකරුවෝ හිටියා. ඒ වගේ ප්‍රතිකරුවෝ ගැන පසුගිය දවසක මුරලිගෙන් ජාත්‍යන්තර මාධ්‍යයක් ප්‍රශ්න කරලා තිබුණා. එතෙන්දී මුරලිගෙන් අහලා තිබුණේ කවුද ඔබ මුහුණ දීපු අමාරුම ප්‍රතිකරුවා කියලා. මුරලි මෙතෙන්දී අපූර්ව උත්තරයක් දීලා තිබුණා. ඇත්තටම හැම ප්‍රතිකරුවම දවා ගන්න ලේසි නෑ. මොකද එක ප්‍රතිකරුවෙක්වත් දැවියන්න බලාගෙන පිටියට එන්නේ නෑ. හැබැයි සමහර ප්‍රතිකරුවෝ මගේ උපක්‍රම වලට පහසුවෙන් ගොදුරු වුණා. තවත් සමහර අය එහෙම වුණේ නෑ. එහෙම අමාරු කාර්යය දෙන්නෙක් තමයි සචින් තෙන්ඩුල්කර්, බ්‍රයන් ලාරාත් කියන්නේ. මේ දෙන්නා ලේසියෙන් තමන්ගේ කඩුල දෙන්නේ නෑ. මෙතනුත් මට දවා ගන්න ගොඩක් අමාරු ප්‍රතිකරුවා තමයි බ්‍රයන් ලාරා. මුරලි කියපු කතාව මොනතරම් ඇත්තද කියලා ඔයාලට මතක ඇති. ලාරා ශ්‍රී ලංකාව එක්ක තරගවලදී පෙන්නපු දක්ෂතාව මතක නම් මුරලි එතෙන්දී ලාරා ගැන හරි අපූරු කතාවක් කියලා තිබුණා. කොදෙව් කණ්ඩායම එක්ක තියෙන ටෙස්ට් තරඟයකදී අනික් කඩලු 18 දවා ගන්න එක අපිට ලාරා දෙවතාවක් දවා ගන්නට වඩා වැඩි ලේසි කියලා කිව්වොත් ඔයාලට තේරෙයි ලාරා දවා ගන්න මොනතරම් අමාරුද කියලා. ඔය විදිහට තමයි මේ සුපිරි පන්දයවන්න කොදෙව් දේශයේ බිහි කරපු සුපිරි වමත් ප්‍රතිකරුව ගැන කියලා තිබුණේ. මේ මුරලි කියපු දේ මුරලි පන්දයවද්දී මුරලිට ප්‍රහාරයන් එල්ල කරපු ප්‍රතිකරුව ගැන ඔයාලටත් මතක ඇති. ඒ විදිහට ඔයාලට මතකයි ගැනත් අපිට කමෙන්ට් කරන්න. ඔයාලා මේ වීඩියෝවට කැමති නම් ලයික් කරන්නත්, ක්‍රිකට් වලට කැමති වගේ යාළුවෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔයා තාමත් අපේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. ආයෙත් ක්‍රිකට් පිටියේ අලුත්ම තොරතුරු සමගින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.